හදවත් ගැහෙන ආරාවේ අසා සිටින්නට මිනිසෙක් එනවා. රට අනුරට ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් කුරුණෑකල නගරයේදී පැවැත්ුණා. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම ජන රැලියට විශාල පිරිසක් එක්ව සිටියා. අපි ජීවත් වෙනවා කියන්නේ මොකටද? කාලා බීලා ඇඳලා පුළුවන් නම් පොඩි වාහනයක් පාවිච්චි කරලා ඉන්න එකද? ගෙයක් දොරක් හදාගන්න එකද? ඒක නෙමෙයි ජීවිතය කියන්නේ. ජීවිතේ ඊට වඩා හුඟක් විශාල පුළුල් එකක්. ජීවත් වෙනවා කියන්නේ ඊට වඩා සන්තෝෂයෙන්, තෘප්තිමත්ව, වින්දනයෙන් ජීවිතය ගත කරන එකටයි ජීවත් වෙනවා කියන්නේ. එවැනි ජීවිතයක් මේ රටේ බෞතර ජනයාට අත්කර දීම මේ රටේ සිද්ධ වෙන්නේ ලබන 21 වෙනිදා අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයේ යටතේ ගොඩනැගෙන ජාතික ජන බලවේගයේ ඔබගේ රාජ්‍යයක් යටතේ පමණයි. අද පෝට්ටුවට අපේක්ෂකෝ 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් රනිල්, අනිත් එක්කෙනා සජිත්, අනිත් එක්කෙනා නාමල්. මේක නෙමෙයි අර නාමල්. අද පෝට්ටුවේ ලොකුම කණ්ඩායම ඉන්නේ රනිල් ළඟ. පෝට්ටුවේ දෙවනි ලොකුම කණ්ඩායම ඉන්නේ සජිත් ළඟ. පෝට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් සජිත් ළඟ, භාණ්ඩාගාරික සජිත් ළඟ. පෝට්ටුවේ පොඩිම කණ්ඩායම ඉන්නවා රාජපක්ෂලත් එක්ක. දිස්ත්‍රික් නායකින්ගෙන් ජොනියා විතරයි ඉන්නේ තනි වෙලා. ජොනියාගේ මයිලත් නෑ. දැන් මයිලා කියනවා හොඳින් හරි නරකින් හරි මේක දිනනවලු. මේ රාජසභාව කඩපු මයිලා තමයි එහෙම කියන්නේ. ඒවා වාන මහත්තයෝ ඔයලා හිතනවා නම් එදා දාපු සෙල්ලම් තමයි දාන්න පුළුවන් කියලා. ඒවට ඉඩක් නැහැ. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයේ ඉදිරියට යන්නේක වැළැක්වීම සඳහා කුමන දේ කරත් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ බලය ගන්න ඒ සියල්ල වෙනස් කරන්න, කැත, අප්‍රසන්න, වැරදි සියල්ල වෙනස් කරන්න. ඒගොල්ලෝ ඊට පස්සේ කියනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආපුහම මාස 6ක් දුවන්නේ නැලු. ඉස්සලා කිව්වේ එන්නේ. දැන් කියන්නේ දුවන්නේ. පව්. මාස 6ක් අපේ රටේ ජනතාවත් අපි දීර්ඝ කාලයක් මේ දේශපාලන පරිවර්තනය වෙනුවෙන් විහිසුණා, වැඩ කරා, මහන්සි වුණා, අවලාද ඇහුවා, හිත්‍රිදී මැතුණා, කිසිවක් නොසලකා මේ ව්‍යාපාරයේ ජයග්‍රහණය දක්වා අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන ඉන්නේ මාසයෙන් ගෙදර යන්නද? පව්. මේ තමයි ලංකා ඉතිහාසයේ හැදෙන ප්‍රබලතම ආණ්ඩුව. ඡන්දෙ දෙන ජනතාව විතරක් නෙමෙයි, ඒ ඡන්දෙ නුතුන් ජනතාවත්. ඡන්දෙන් පස්සේ අනේ අපරාධේ දෙන්න තිබ්බන කියලා හිතන ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගය ආරම්භ කරන්නේ.